අද ප්‍රචාරක වැඩකටයුතු අවසන් දවසයි. ඡන්දේ සිනසුවා ප්‍රතිඵල ඉරිද මොකක් වෙයිද? මේක ජයග්‍රහණය කරන්න පුළුවන් මැතිවරණය සහතික වශයෙන් ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරන්න. අපි දන්නවා දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව වෙනසක් වෙනුවෙන් අලුත් පරිවර්තනයක් වෙනුවෙන් වෙහෙසුණා. විශාල කාලයක් විවිධ පීඩාවන්ට පත් වුණු ජනතාව තමගේ යුක්තිය වෙනුවෙන් තමගේ සාධාරණත්වය වෙනුවෙන් සටන් ගැදුණා, අරගල කරා විවිධාකාරයේ. හැබැයි අපිට අවසන් ජයග්‍රහණය ලබා ගන්න ලැබුණේ නැහැ මේ දශක ගණනාව. එනිසා අපි හිතනවා මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ ජයග්‍රහණය අපට ලබා ගන්න පුළුවන්. ඇත්ත ගත්තොත් අපදුටු සිහිනේ අපේ මුතුන් මිත්තු අපේ පැරණි පරම්පරාව මේ පීඩිත භාවයෙන් මිදෙන්න මේ අසාධාරණය වෙනුවට සාධාරණ සමාජයක් පිළිවි. මේ අයුක්තිය වෙනුවට යුක්තිගරුක සමාජයක් පිළිවි. මේ අසිෂ්ටත්වය වෙනුවට ශිෂ්ටත්වය පිළිවි. දීර්ඝ කාලයක් විවිධ ආකාරයෙන් උත්සාහ දැරුවා. අපි හිතනවා ඒ උත්සාහයේ ප්‍රතිඵල මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ලැබෙන බව පැහැදිලි. මම හිතනවා මේ ජයග්‍රහණයේදී අප විසින් කරලද කාර්යයක් තිබෙනවා. විශේෂයෙන්ම අපි සැලසුම් හදනවා, වැඩපිළිවෙල හදනරන්න මේ වැඩේ බාර ගන්න පුළුවන් පිරිස හඳුන ගන්නවා. සමාජ මතය ගෙන යාම සඳහා මේ වගේ ඇවිල්ලා අපි කතා කරනවා. ඒ අපේ වැඩ කොටස. හැබැයි මේ ජයග්‍රහණේ විශාලතම වැඩ කොටස කරේ අපි ඉදිරිපිටින් ඉන්න ඔබ. ඔබ දැන් අවුරුදු කීපයක් කොට්ටා සභා හදමින්, කාන්තා සභා හදමින්, ගෙන්ගෙට යමින් කීපාරක් ගියාද ගෙවල් වලට? පස් පාරයි සමහර තැන් වලටනේ. ඒ කියන්නේ අපි හැම කෙනාම හම්බ වෙමින් වෙහෙස මහන්සි වෙලා විශාල වෙහෙසක් දරලා තමයි මේ ප්‍රතිඵලය අපි අත්පත් කරගන්නේ. මීට පෙර මැතිවරණ ව්‍යාපාර පිළිබඳව ඡන්ද දිනේ පිළිබඳව ඇඟිලිගෙනගෙන ඉන්නේ දේශපාලකයා. හැබැයි ලංකාවේ පළමු වතාවට ඡන්දේ කොයි වෙලාවෙත් තියයිද කියලා ඇඟිලිගෙනගෙන ඉන්නේ මේ රටේ ජනතාව. පළමු වතාව. සමහර අය කියනවා මේ ජාතික ජනබල වේගයේ වටා මේ තිබෙන නැගිටීම වෛරයේ ප්‍රකාශනයක්. අනිත් පක්ෂවල කෙරෙහිගෙන වෛරය. අනිත් පක්ෂ කරේ තියෙන කලකිරීම නැත්නම් අනිත් පක්ෂ කරේ තියෙන කෝපය ඒක ආරම්භය වෙන්න පුළුවන්. ආරම්භය අනිත් ව්‍යාපාර වලින් කැඩෙන්න, අනිත් ව්‍යාපාර වලින් ඈත් වෙන්න කලකිරීමේ හේතු වෙන්නේ නැති. හැබැයි අද ජාතික ජනබල වේගය වටා ඒක රාශි වෙලා ඉන්න ජනතාව කලකිරීම නිසා, කෝපය නිසා නෙවෙයි, අනාගතයේ අපේක්ෂාව සහ බලාපොරොත්තු නිසා තමයි අද ජනතාව අපි වටා එක රාශි වෙලා තිබෙන්නේ. ඔබ බලන්න ජාතික ජනබල වේගයේ ජයග්‍රහණේ ප්‍රාර්ථනා කරන මිනිසුන්ගේ මූණේ තිබෙන බලාපොරොත්තුව, මූණේ තිබෙන අපේක්ෂාව, මූණේ තිබෙන අනාගත සිහිනය. එනිසා අද මේ ජාතික ජනබල වේගයේ වටා ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක රාශි වෙලා ඉන්නේ. අනාගතය පිළිබඳ සුබ සීනයක් ඉටු කර ගැනීම ආරම්භනි. අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒකට අවශ්‍ය වෙන පළමු පියවර තිබෙනවා. අපි කවුරුත් දන්නවා දිගු පියවරක ආරම්භය වන්නේ පළමු තබන පියවර. ද සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේ රටේ මේ ආරම්භ වෙන්නේ දිගු පියවර ගණනාවක ආරම්භක පියවර තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අපි ආරම්භයේදීම අපි වෙනස්කම් රැසක් පෙන්වන්න ඕන. පළමු කොටම
අපි සියලු ජනතාවගෙන් ඉල්ලා හිටනවා ඔබ චන්දපොලට යන්න. චන්දපොලට ගිහිල්ලා මාලිමාව ඉදිරියේ ඔබේ කත්‍රිය සටහන් කරන්න. එක දෙක තුන කිසිවක් හිතන්න එපා. නම තියෙනවා, ලකුණ තියෙනවා, කත්‍රිය ඇතිනේ. එතරයි කත්‍රිය ගන්න. ප්‍රතිඵල එනකොට අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ජයග්‍රහණයෙන් පසුව අපි කිසිදු ගැටුමක් අනෙක් පාක්ෂිකයෙකුට අනෙක් පක්ෂයකට වැඩ කරලද කෙනෙකුට මේ කිසි කෙනෙකුට නියතුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපි ආරම්භ කරන්න ඕන අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස. අපි මැතිවරණ කාලේ වුණ කරුණු පැහැදිලි කරනවා, වෙනස් වෙන්න කියලා අපි ඉල්ලනවා. නමුත් ඔවුන්ට වෙන පක්ෂයකට වැඩ කරන්න තියෙන අයිතිය, ඡන්ද දෙන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. එනිසා අපේ ජයග්‍රහණයෙන් පස්සේ ඉතිහාසයේ සිද්ධ වුණා වගේ පහර දී වෙඩි තැබීම්, සීටීපී එකේ නම් කළු තෙල් වලින් නෑවීම්, වරාය නම් ගේට්ටුවෙන් ඇතුළට ගන්න නැති තත්වයේ සමෘද්ධි කපනවා කියලා කරන තර්ජනයන්, මාරු කරනවා කියලා කරන තර්ජනයන් මේ කිසිවක් සිදු නොවිය යුතුයි. ඇයි ඡන්දෙ දක්වා අපි විදිලා ඉන්න පුළුවන්. ඡන්දෙන් පස්සේ මේ රට ගොඩනැගීම සඳහා ඒ සියලු දෙනාම අපි එකතු කරගන්න ඕනකම තිබෙනවා. එනිසා ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් යම් සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ලෙස යම් ගැටුමක් ඇති කර ගැනීම සඳහා උත්සාහයක් දරනවා නම් ඔබ එයට කිසිසේත්ම දායක වෙන්න එපා. අපි පොලිසියෙන්, ත්‍රිවිධ හමුදාවෙන් ඔවුන්ට පැවරී තිබෙන බලතල සීමාවන් ඇතුළේ එවැනි ගැටුමක් ඇතිවීම වැළක්වීම සඳහා ඔබේ රාජකාරී ඉටු කරන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ රටේ දේශපාලනේ වංචාව, දූෂණය, නාස්තිය කේන්ද්ර කරගත් දේශපාලනය මුළුමනින්ම අපි වංචාව, දූෂණය, නාස්තියෙන් තොර දේශපාලන සංස්කෘතියක් ලංකාවේ හඳුන්වා දෙන්න. මන්ත්‍රීවරු, ඇමතිවරු, පාලකයන් ජනතාවට වඩා උඩින් ඉන්න තත්ත්වයක් තිබෙනවා. නීතියට වඩා උඩින් ඉන්න තත්ත්වයක් තිබෙනවා. මුළු දේශපාලන පාලන අධිකාරියම නීතියට යටත් වෙන දේශපාලන අධිකාරියක් ලංකාවේ අපි නිර්මාණය කරමු. වාහන පිරිවරාගෙන මහජනයාගේ ධනෙ නාස්ති කරමින් මේ යන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු. පුරවැසියා සමාන එක පෙළට ඉඳගත හැකි නව දේශපාලනයක් ලංකාවේ නිර්මාණය කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර අපි මේ වැඩ කටයුතු කරනවා. අනතුරුව අපේ රටේ කිසිදු තැනක කිසිදු විටක ජාතිවාදයට, ආගම්වාදයට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි මුළු ප්‍රයත්න දරනවා මෙරටේ ආගම්වාදී ගැටුම්, මෙරටේ ජාතිවාදී ගැටුම්, මෙරටේ ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශන මතවාදයන් මීට පසුව ලංකාවේ තියෙන්න බෑ. ලංකාවේ ඇතිවිය හැකිවන්නේ ජාතික සමගිය පිළිබඳ අපේක්ෂාවන් විතරයි. අපි මැතිවරණ ව්‍යාපාරය ඉතා හොඳින් අපි ඒ ආදර්ශ ලබා දීලා තිබෙනවා. අපි කිසිදු විටක අපේ වේදිකාවේ, අපේ මැතිවරණ වේදිකාවේ අපි ජාතිවාදී සටන් පාට, ආගම්වාදී සටන් පාට, එකිනෙකාගේ සංස්කෘතිම අනන්‍යතාවයේ සටන් පාට අපි එක්කිසුවක් මැතිවරණ වේදිකාවේ ගත්තේ නැහැ. හැබැයි කනගාටුවෙන්වත් මේ අන්තිම රැස්වීම හරි කියන්න ඕන. සජිත් ප්‍රේමදාසගේ මුළු කඳවුරම ජාතිවාදී ආගම්වාදී ගැටුමකට පරිවර්තන කිරීම සඳහා මතයන් නිර්මාණය කරා. අපි ආපුවම පෙරහැර නතර කරනවායි කියලා මතයක් ගොඩනගන්න උත්සාහ කරා. පෙරහැර කියන්නේ අපේ රටේ ශිෂ්ටාචාරයේ උරුමය, අපේ රටේ සංස්කෘතියේ උරුමය. ඒක එක පක්ෂයකට අයිති, එක පාටකට අයිති උරුමයක් නෙවෙයි. ඒවා අපේ රටේ ජාතික උරුමයක්, ජාතියේ උරුමයක්. ඒවා කැත විදියට සජිත් ප්‍රේමදාසලා තමන්ගේ දේශපාලන වේදිකාව උපයෝග කරගත්තා. අපි ආපුවාම හාමුදුරන් වහන්සේලාට දාණේ නැතුවේ. අපි ආපුවාම ජාති කොඩිය වෙනස් වෙයි,
අපි ආපුහම නිරාගමික ආග රටක් හදයි වගේ කතා කියන්න පටන් ගත්තා. ඒවා අපේ රටේ සංස්කෘතික මේ ජනතාවගේ විශ්වාසයන් ඇදහිලි ගෞරවයට පාත්‍ර විත් ස්ථාන. දානි දෙන්නේ ශ්‍රී ලංකා UNP NPP කියලා බේද හදාගෙනද? නේවා අපේ ජාතිය උරුමයන්. ඒවා ජාතිය සංස්කෘතිය. ඒවා ජාතිය ගොඩනැගීමේ ශිෂ්ටාචාරයේ වැදගත් ස්ථාන. හැබැයි රනිල් සජිත් ප්‍රේමදාසලා ඉතාමත් කැත්ත ලෙස ඒවා තමන්ගේ දේශපාලන වේදිකාව උපයෝග කරගත්තා. ඒ විතරක් නෙවෙයි මුස්ලිම් ජනතාව ගාවට ගිහිල්ලා ඒ විදියටම අපි ආපුවාම හජ්ජි රාමසාන් කියලා උස්සෝ දෙකක් තියන්න දෙන්නේ නැහැ, එකයි තියන්න දෙන්නේ කිව්වා. පස් වේල වන්දනාමාන කරන ජනතාවට පස් වේල වන්දනාමාන කරන්න දෙන්නේ නැහැ, එක වේලයි වන්දනාමාන කරන්න කිව්වා. මතක තියාගන්න. රැවුලව වන්න දෙන්නේ නැහැ කිව්වා. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කිව්වා. මේවා දේශපාලන වේදිකාවේ සටන් පාඩම්. මේවා අපේ රටේ එක් එක් ජන කණ්ඩායම්ගේ ඓතිහාසික උරුමයන්. ඒවා කවදාවත් දේශපාලන වේදිකාවකට ගන්න ඕනේ නැති සටන් පාඩ. දේශපාලන වේදිකාව. හැබැයි ඒ වෙනුවට උන් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රිකවාදී සටන් පාඩ සජිත් ප්‍රේමදාසලගේ මුළු මැතිවරණ ව්‍යාපාරය තුළම වියත් කරන්න පටන් ගත්තා. එමනිවිද එක අතකින් මම පුදුම වෙන්නේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාසට මෙරටේ ආර්ථිකය පිළිබඳව, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, මෙරටේ ගොඩනැගීම පිළිබඳව, මහා ගැඹුරු සංකල්ප පිළිබඳව ඔහුට අදහසක්වත් නැහැ. මේ වගේ මඩ අසත්‍ය ඒවා කියන එක තමයි එයාගේ දේශපාලන. එහෙම නැත්තම් හිතන්නකො නේද, අර අලි ඉන්න පළාත් වලට ගිහිල්ලා කියනවනේ එයා බලයට ආපුම අලි මන්ත්‍ර පාඩම් කරවනවා කියලා. හිතන්න. එයාට මේ ගැඹුරු දේශපාලනයක් නැහැ. රටේ ජනතාව, පොදු ජනය මූණ දී තිබෙන ගැටලු පිළිබඳව ගැඹුරු විග්‍රහයක්, ඒවට විසඳුම් සොයා ගැනීම පිළිබඳව ගැඹුරු මාවතක් නැහැ. එහෙම තියෙනවා නම් කියනවද පාසල් 10127 තියෙනවා. හැම පාසලටම කෝටිපතිය ගාණ සම්බන්ධ කරනවා. හරිද? එයාට ඒ ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රිකවාදී සටන් පාට ඇර ඇත්ත ප්‍රබුද්ධ දේශපාලන සාකච්ඡාවක් ඉතුරු වෙලා නැහැ. යට කියන්න පුළුවන්ද කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්නේ කොහොමද කියලා? ඒ පිළිබඳ ගැඹුරු සංවාදයක් නැහැ. එයා කියන බොත්තමක් ඔබපුවාම ඔක්කොම පේනවලු. නේද? එනිසා මම එකයි කියන්නේ, එයා අපේ රට මූණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන් පිළිබඳව, අර්බුදයන්ගේ මූලයන් වර්ධනය වූ ආකාරය, ඒකට විසඳුම් සොයා ගැනීම පිළිබඳ මාවත, මේ පිළිබඳව කිසිදු හාන් කවිසියක්වත් නැති මිනිහේ. අර ගෝත්‍රිකවාදී, ආගම්වාදී නේද මත හදහද කියනවා. එනිසා ජාතික ජනබලවේගයේ අපේ වේදිකාවේ කිසි විටක කිසිදු සංස්කෘතික අනන්‍යතාවයක්, කිසිදු ශිෂ්ටාචාරයේ ගොඩනැන්වීමක්, කිසිදු ආගමක් පිළිබඳ තියෙන විශ්වාසයක්, ඒ ජනතාවගේ සංස්කෘතික උරුමයන් පිළිබඳව අපි අපේ වේදිකාවේ සටන් පාඩය බවට පත් කරගත්තේ නැහැ. ඒක තමයි විශිෂ්ටතම දේශපාලන අද අපේ යුගයට අවශ්‍ය දේශපාලන ඒක. ඒක තමයි ජාතික ජනබලවේග නියෝජනය කරේ. එනිසා අපි සතුටු වෙනවා ලංකාවේ පළමු වතාවට ව්‍යාපාරයක් ගොඩනැගිලා තිබෙනවා. උතුරට යනකොට අපි උතුරට ගිහිල්ලා මේ කතාව ඒ විදිහටම කියන්න පුළුවන්. නැගෙනහිරට යනකොට මේ කතාව ඒ විදිහටම නැගෙනහිර කියන්න පුළුවන්. දකුණට එනකොට මේ කතාව ඒ විදිහටම එකට කියන්න පුළුවන්. එක ව්‍යාපාරය තියෙන්නේ ඒ ජාතික ජනබලවේග විතරයි. අපි සතුටු වෙනවා. අපි ආරම්භයේදී අපිට යම් සැකයක් තිබුණා අපිට ජයග්‍රහණය අරන් දෙන්නේ දකුණෙන් විතරක් වෙයි කියලා. අපි ඒකට ප්‍රමාණවත් නැහැ. ඒක අපිට ප්‍රමාණවත් නැහැ. දකුණෙන් විතරක් ජයග්‍රහණයක් අපේ අනාගත දේශපාලන ඉලක්කයන් සඳහා ගමන් කිරීමට ප්‍රමාණවත් නැහැ. එනිසා අපි හිතුවා නැගෙනහිර උතුර අපි අත්තරපු දේශපාලනයක් තියෙයි කියලා. හැබැයි පහුගියද අපි නැගෙනහිර ගියා. නින්දවුර්, සමන්තුරි, අක්කරිපත්තු, සයින්දමරුදු ආදී නගර ගණනාවක රැස්වීම ගණනාවක් තිබුණා.
මේ හා සමාන ලෙස මුස්ලිම් ජනයා බලාපොරොත්තු පොදිබැදගෙන ජාතික ජන බලවේගයක ඉතිරිලා යාපනය ගිහිල්ලා අපේ විශ්වවිද්‍යාල ආචාර්ය නීතිච කණ්ඩායම් බැංකු නිලධාරි මේ අද විශාල පිරිසක් පහුගිය දවස්වල නතර වෙලා උතුරේ දේශපාලනය කරා. ඊයේ මම උන් කීප දෙනෙක් හම්බුණා. ඔවුන් කියන්නේ උතුරේ දෙමළ ජනතාවගේ විශාල ප්‍රසාදයක් අද ජාතික ජන බලවේගයක ක්‍රියාත්මක වෙනවා. මම උතුර නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා උතුරේ තැපැල් ඡන්දේ තත්ත්වය මොකද්ද කියලා. ඔහු කිව්වා ඔහු හිතුවේ සිර 10ක් වගේ තියෙයි කියලා. හැබැයි ඔහු මට කිව්වා ඡන්දෙන් පස්සේ දැනෙනවා 140 ඉක්මවනලද තැපැල් ඡන්දයක් උතුරේ තියෙනවා කියලා. ලංකාවේ අපි සතුටු වෙන්න ඕන දේශපාලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. උතුර දකුණ වෙන් වෙලා කරපු දේශපාලනේ, නැගෙනහිර දකුණ වෙන් වෙලා කරපු දේශපාලනේ, සිංහල දෙමළ මුස්ලිම් ජනයා වෙන් වෙලා කරන දේශපාලනේ ජාතික ජන බලවේගයේ සමත් වෙලා තිබෙනවා. උතුර දකුණ නැගෙනහිර එකට එකතු කරන දේශපාලනය, සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජනයා සියලු දෙනා එකට එකතු කරන දේශපාලනය, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ජනයා එක තැනකට එකතු කරන දේශපාලනයක්. ඒ නිසා අපි ජයග්‍රහණය කරන්න පෙරම ඒ ප්‍රශ්නේදී අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට හිමි කරලා දීලා තිනවා, මේ සමාජයට උරුම කරලා දීලා තිබෙනවා. ඊළඟ අපේ ජාතික සමග ඉදිරි පියවරන් ටික අපි ඉටු කරනවා 21 වෙනිදාගෙන් පස්සේ තබන පියවරින්. ඊට පස්සුව විශේෂයෙන්ම මේ රටේ අනේක විද දුක්ක දෝමනසෙන් පාත්‍ර වී තිබෙන ජනතාව ආරම්භයක් වශයෙන් බලා ගැනීම රජයේ වගකීමක්. එනිසා අපි සලසුම් කරලා තිබෙනවා ජීවත් වෙන අසීරුතම පවුලකට රුපියල් 17,500 සිට 10,000 දක්වා දීමනාවක් ලබා දෙන්න කෙටි කාලයකට. ආසියාවේ මේ කලාපේ ඉහළම විදුලි බිල අපි මේ කෙටි කාලයක් ඇතුළත මේ කලාපේ අඩුම විදුලි බිල බවට පරිවර්තනය කරනවා. ජනතාව සෞඛ්‍ය, අධ්‍යාපන, අත්‍යවශ්‍ය ආහාර සඳහා ඇතුළු කොට තිබෙන වදු මුළුමනින්ම නිදහස් කරනවා. ආර්ථිකය පිළිබඳ ගැඹුරු පරිවර්තනයට යන්න කලින් ජනතාවට තමගේ මූලික අවශ්‍යතාවය ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන් වාතාවරණයක් අපි නිර්මාණය කරනවා. ආරම්භයේදීම අපි මේ පරිසරය හදලා දෙනවා. ඊළඟ රජන දින අත්තරින්න බැරි වගකීම් කීපයක් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, පුරවැසියන්ට නිවාස. නිවාසයක් නැති පුරවැසියන් ඉදීමෙන් පළකුමක්ද? කුමක්ද එහි ඇති ඵලය? ඉගෙන ගන්න බැරි දරුවෝ පවුලකටත් බරක්, රටකටත් බරක්. රටක් ඉදිරියට යන්න නම් දරුවන්ගේ අධ්‍යාපනය තියෙන්න ඕන. ලෙඩ රෝගවලින් පිරිසිදු ජාතිය, ලෙඩ කඳන් බවට පත්වුණු ජාතිය, රටකට බර. ඉනිසා නිරෝගී සම්පන්න ජීවිතයක් දෙන්න ඕන. තමන්ගේ වියදමින් වැඩි පංගුවක් තමන්ගේ ප්‍රවාහන සඳහා දරා ගැනීම බර. අපි දන්නවා සමහර අය තමන්ට ලැබෙන වැටුපෙන් භාගයකට වඩා ගෙවන්නේ වාහන ලීසින් එකට. මම දන්නවා සමහර ගාමන්ට් ෆැක්ටරි වල වැඩ කරන තරුණියන් වැටුප 40,000යි. හැබැයි ස්කූටි බයිසිකල් අරන් තිනවා මාසික වාරිකය රුපියල් 28,000යි. 40,000 පඩි අරගෙන 28,000ක වාරිකයක් ගෙවන්න වෙලා තියෙනවා. හැම කෙනාම කල්පනා කරනවා දරුවා ගෙනියන්න ත්‍රිවිල් එකක් ගන්න ඕන, අම්මා ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් ගන්න ඕන, වැඩට යන්න බයිසිකලයක් ගන්න ඕන. මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය තමන්ට සපයා ගන්න කියලා බල කරපු රටක් තිබෙනවා. තමන් වැඩට යන්න නම් තමන් මොකක් හරි කරගන්න ඕන. තමන් දරුවා ඉස්කෝලේ ගෙනියන්න නම් තමන් මොකක් හරි කරගන්න ඕන. තමන්ට බෙහෙතක් හේතක් ගන්න නම් තමන් මොකක් හරි කරගන්න ඕන. ලෝකේ ඒක නෙවෙයි ප්‍රවණතාවය. ලෝකේ ප්‍රවණතාවය පොදු ප්‍රවාහනේ. එනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විශාල පිම්මක් ලබා දෙනවා පොදු ප්‍රවාහනෙට. අපේ අපේක්ෂාව තමයි කෙටි කාලයක් ඇතුළත අපේ මගී ප්‍රවාහනේ 70%ක් යලි පොදු ප්‍රවාහනෙට කැඳවන්න ඕන. තමන්ට අවශ්‍ය නම් බයිසිකලයක් ගන්න, කාර් එකක් ගන්න කමක් නැහැ. හැබැයි පඩිය මුළුමනින් උකස්සලා කාර් එකක් කරන වැඩක් තියෙනවා. ජීවිතයේ මූලික අවශ්‍යතාවය ප්‍රවාහනය විතරක් නෙමෙයි,
තම අවශ්‍යතා ගොඩක් තිබෙනවා. එනිසා පොදු ප්‍රවාහනේ අපි සම්පූර්ණ කරමු. ඊළඟ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් අපි හදනවා. අද අපේ සෞඛ්‍ය සේවේ තමන් බෙහෙත් ගන්න යන කොතෙන්ද, ගන්නේ මොන දොස්තර මහත්තයන්ගෙන්ද, යන්නේ මොන ඉස්පිරිතාලෙටද කියලා තීරණය කරන්නේ තමන්. දෙමිනි සිද්ධවලද තමන්ට අසනීපයක් හැදුනොත් තමන් එදා යන්නේ කළුතරන යනවා කළුතර ඉස්කෝලේ ඉස්පිරිතාලේ. තමන්ට අසනීපයක් හැදුනොත් තමන් එදා ඉන්නේ ගමේන යනවා ගමේ ඉස්පිරිතාලේ. තමන්ට අසනීපයක් හැදුනොත් තමන් ඒ වෙලාවෙ ඉන්නේ ගෙදර නම් තමන් හිතන ගෙදර තියෙන පෙත්තක් බොනවා කියලා. එහෙමනේ ගෙදර තියෙන අරමනේ පරි තාත්තට ඉර අම්මට අරගෙන අපු පෙත්තක් බොනවා. කොහෙද මේම සෞඛ්‍ය සේවයක් තිබෙන්නේ? එනිසා අපි ආරම්භ කරනවා හැම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් අපි හඳුන්වා දෙන්න සැලසුමක් හදනවා. ඔබ යන්න ඕන පවුලේ වෛද්‍යවරයා ගාවට. ඔහු තීරණය කරයි ඔබට ඊළඟ යන්න ඕන පාර. පවුලේ වෛද්‍යවරයාගෙන් ගන්න කුඩා උපදේශයේ ප්‍රමාණවත්ද? ප්‍රමාණවත්. ඒක ප්‍රමාණවත් නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනද? ඒ කවුද? මොන රෝගය පිළිබඳ විශේෂඥයෙක්ද? එතෙන්ට. අද මොකද වෙලා තිබෙන්නේ? අයාලේ යන සෞඛ්‍ය පද්ධතියක්. පුරවැසියන්ට මග පෙන්වීමක් නැහැ තමන් කවර දිශාවකට යන්න ඕන කියලා. අන්න අපි නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දීම සඳහා පුරවැසියන්ට තමන්ගේ රෝගය සුව කර ගැනීම සඳහා අවශ්‍ය වෙන මග පෙන්වීමත් ලබා දෙන සෞඛ්‍ය පද්ධතියක් ජාතික ජනබල වේගය ආණ්ඩු ස්ථාපිත කරනවා. දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් එහෙමයි. මෙච්චර දුර යන්න ඕනේ නැහැ. කොහෙවත් මෙහෙම යන්නේ නැහැ. මේ අධ්‍යාපනයේ දෙමව්පියන්ටත් බර, දරුවන්ට වදයක් දෙන අධ්‍යාපනයක්. අපි මේක මුළුමනින්ම වෙනස් කරලා දරුවන්ට ඉතාමත් නිදහසේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් දෙමව්පියන්ට බරක් නොවන රජයේ වගකීමක් වෙන නව අධ්‍යාපනයක් අපි හඳුන්වා දෙනවා. පරිවර්තනයක් නෙමෙයිද මේ? මේ සිද්ධ වෙන්න යන 21 වෙනිදා. හුදු නායකයෙක් වෙනුවෙන් නායකයෙක් ගැනීමක් නෙමෙයි. හුදු ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවක් ගැනීමක් නෙමෙයි මේ සිද්ධ වෙන්න යන්නේ. මේ සිද්ධ වෙන්න යන්නේ සියවස් ගණනක් නේද අපදුතු සිහිනේ. මේ රට මේට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කිරීමේ යුග පරිවර්තනය තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පටන් ගන්නෙ. අපි අපේ රට නිෂ්පාදනයට පණ දෙන්න පුළුවන් හැම තැනක්ම හොයාගෙන අපි මේ රට නැවත අලුත් අත්දැකීමකට පරිවර්තනය කරන්න උත්සාහ කරනවා. ධීවර ජනතාව බෝට්ටු අරගෙන මුහුදු යන්න, ගොවි ජනතාව උදැල් අරගෙන කුඹුරට යන්න, හේනට යන්න, වගා කරන්න, ගුරුවරයා පාසලට ගිහිල්ලා අලුත් විෂයන් දරුවන්ට උගන්වන්න, පොලිසිය මහතුරු තමන්ට පැවරි තිබෙන රාජකාරිය නීතියේ විධානයේ ආධිපත්‍ය රට තුල තහවුරු කරන්න, කර්මාන්ත කරුවන් අලුත් කර්මාන්ත ගොඩනගන්න, ව්‍යවසායකයන් අලුත් ව්‍යවසායකයන් ගොඩනගන්න, තරුණ පරම්පරාව තමන්ගේ දැනුම තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න, තමන්ගේ දැනුමට තමන්ගේ හැකියාව උරා ගන්න පුළුවන් ආර්ථිකයක් සමාජයක් අපි නිර්මාණය කරනවා. මේ රට මුළුමනින්ම කණපිට හරවන්නවා. මේක විනාශ වුණු රටක්, කඩා වැටුණු රටක්, අර්බුදේ අසරණ භාවයේ පතුලටම තල්ලු කරපු රටක්. එනිසා මේ රට නැවත අපි පොහොසත් රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් වැඩපිළිවෙලක තමයි අපි මේ බලය ඉල්ලන්නේ. සාමාන්‍ය පරිවර්තනයක් නෙවෙයි. එනිසා අපි හිතනවා මේ පාර අපිට සාර්ථකව කෙලවර කරගත හැකි පාරක්. ඒතර කට්ටිය කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආපුවාම රනිල් වික්‍රමසිංහ කියනවා ගෑස් නැති වෙයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ගෑස් නිදි අයිතිකාරයද? රනිල් වික්‍රමසිංහ ගෑස් නිදියක් තියෙනවද? නැහැ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ කියන අපි බලයට ආපුවාම තෙල් නැතුව එයි. රනිල් වික්‍රමසිංහ කියන අරාබිය සුල්තාන්ද තෙල් නැතුව යන්නේ. මතක තියාගන්න ඇත්ත කතාව ගත්තොත් තෙල් නැති කරපු ගෑස් කිරිපිටි හිගේ ඇති කරපු නිර්මාතෘය රනිල් වික්‍රමසිංහ. ගෝඨාභය බෙල්ල දුන්න අසරණය. ඇත්ත කතාව ඒක. ජාත්‍යන්තර සුරි බැඳුම් කරවලින් විදේශීය ණය ගත්තා ඩොලර් කෝටි 1550. මේ ඩොලර් කෝටි 1550න් ඩොලර් කෝටි 300යි මහින්ද ගත්තේ. ඒක 2021 වෙනකොට ගෙවලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ ගත්තා ඩොලර් කෝටි 1250ක්. 2015 බලයට ඇවිල්ලා අවුරුදු 5න් ගෙවන්න 10න් ගෙවන්න අපි සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්නේ අවුරුදු 30න් 40න් ගෙවන්න පොලිය
සියට එකයි දෙකයි. හැබ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්ත්‍ර මූල්‍ය වෙළඳපොලෙන් ගත්තා 12,150,000ක් ගත්තා. සියට 6-7 පොලියට අවුරුදු 5-10න් ගෙවන්න මොකද සිද්ධ වුනේ? 2015 ඉඳන් 2019 මැද වෙනකොට අවුරුදු 4 12,150,000ක් ගත්තා. ඒක තමයි ගෙවන්න බැරි වුනේ. ඉස්සරලම පොල්ල තිබ්බේ අපි නෙවක ණය ගෙවන්නේ නැහැ කියලා තීරණය ගත්තේ. ඒ රනිල් වික්‍රමසිංහ ගත්ත 100,000,000ක් ඒක ගෙවන්න තිබුණා 2021 අප්‍රේල් මාසේ 3 ගත්ත ගෙවන්නේ නැහැ කියලා. ආණ්ඩුව ණය ගෙවන්නේ නැහැ කියලා තීරණය ගත්තාම තව කොහෙවත් අපිට ණයක් නැතුව කියලා භාණ්ඩාගාරයේ තිබු ඩොලර් ටික ඉවර වුණා. ගෑස් ගේන්න සල්ලි නැතුව ගියා. කිරිපිටි ගේන්න නැත් සල්ලි නැතුව ගියා. විදුලිය හදන්න ඉන්ධන ගන්න සල්ලි නැතුව ගියා. එනිසා මේ අර්බුදයේ නිර්මාපකයා රනිල් වික්‍රමසිංහ කෙටි කාලේ නිර්මාපකයා ගෝඨාභය රාජපක්ෂ බෙල්ල දීපු මිනිහා අර්බුදයේ මතක තියාගන්න. එනිසා රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ ජාතික ජන බලවේගය ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩවත් සාධාරණ මිලකටත් ගුණාත්මකවත් ලබා දීමේ වගකීමත් එක්ක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්නේ. ඊට පස්සේ කියනවා අපි ආපුවාම ඩොලරේ රුපියල් 400ට නැගීලු. මතක තියාගන්න. ඔගොල්ලෝ තමයි අපේ රට ඩොලර් හිගයක් දින රටක් බවට පත් කරේ. රටේ සියලු නිෂ්පාදන කඩාවැටුවා. කඩදාසි කම්මල් වැහුවා. කඩදාසි ගේන ඩොලර් යනවා. රෙදි කම්මල් වැහුවා. රෙදි ගේන ඩොලර් යනවා. සීනි කම්මල් වැහුවා. සීනි ගේන ඩොලර් යනවා. සිමෙන්ති කම්මල් වැහුවා. සිමෙන්ති ගේන ඩොලර් යනවා. මේමයි රටේ අර්බුදේ නිර්මාණය වුණේ. ගොයිබිම් පුරන් වුණා. හාල් ගේන ඩොලර් යනවා. හේන් පුරන් වුණා. ලුණු මිරිස් ගේන ඩොලර් යනවා. මේමයි මේ රට අර්බුදයට හෙළුවේ. කංකුන් ගේනවා පිට රටෙන් රනිල්ලගේ ආණ්ඩු. ලුණු ගේනවා පිට රටින් රනිල්ලගේ ආණ්ඩු. මුං ඇට ගේනවා, කවුපි ගේනවා, උඳු ගේනවා, කුරක්කම් ගේනවා, විත්තර ගේනවා, ඖෂධ ගේනවා, බීජ ගේනවා. මේක තමයි 1978න් පස්සේ රනිල් වික්‍රමසිංහල අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය. අපේ රටේ සියලු නිෂ්පාදන බිඳවැට්ටුවා. බිඳවට්ටලා එකම අපනයන භාණ්ඩ බවට පත් කරා කාන්තාව රට යැවීම. ඔන්න රනිල්ලගේ සොයා ගැනීමේ මහා නිර්මාණයේ ප්‍රතිඵල කාන්තාවන් රට යැවීම. නේද? ඒක තමයි එකම ඩොලර් රුල්පත බවට පත් වුණා. භාණ්ඩ නිෂ්පාදනයේ මුළුමනින්ම කඩාවැට්ටුවා. ඊට පස්සේ ඩොලර් හිග වෙනකොට ණයට ගත්තා. ඩොලර් හිග වෙනකොට තියෙනව විකුණ ගත්තා. ආයෙ මොකද වුනේ? ඩොලර් නැතුව ගියා. ආර්ථිකය කඩාවැටුණා. ඒ නිසා ඩොලරය ඉහළ යාම රුපියලට සාපේක්ෂව ඩොලරය විශාලාගයකට ඉහළ යාම මුළුමනින්ම රනිල් වික්‍රමසිංහලගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යලි අපි මේක කන පිට හරවනවා. හරවලා ඩොලර් විශාල ප්‍රමාණයක් ගලාගෙන එන ඩොලර් එළියට යන එක වැළක්වීම සඳහා උපාය මාර්ග අනුගමනය කරන නව ආර්ථික ප්‍රතිපත්තිය ද රනිල් වික්‍රමසිංහ අපි බලා ගන්නවා. අපි කරුණා කරලා කියන්නේ ඇති මේ රට කෑවා කරුණා කළ වද නොදී පැත්තකට යන්න. 21 වෙනිදා පැත්තකට යවන්න. මේ රට හදන්න ඕන. ඔගොල්ලෝ පෝල්මක් කුරුමක්කාරයෝ වගේ දීර්ඝ කාලයක් මේ රට හපයක් බවට පත් කරා. 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් අවුරුදු 47ක් විපක්ෂ නායක දූර දරුවා, ඇමති දූර දරුවා, අගමැති දූර දරුවා, ජනාධිපති දූර දරුවා හපයක් බවට පත් කරා මේ රට. මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 54ක් දශක පහමාරක් මේ රට හපයක් බවට පත් කරා. දැන් අපි කියන්නේ පැරණි ගෝත්‍රිකවාදී අසාර්ථක ලෝකේ නව ප්‍රවණතාවෙන් හඳුනා ගන්න අසමත් වුණු ලෝකත්තක ඉදිරියට ගෙන යන්න සමත් වුණු රාජ්‍ය ඉදිරියට ගෙන යාම සඳහා රාජ්‍ය ගොඩනැගීමට අසමත් වුණු මේ පාලකයන්ගෙන් 21 වෙනිදා ජාතික ජන බලවේගයට බලය මාරු කරගත යුතුමයි. එනිසා අපි අලුත් ගමනකට මේ මුර පුරන්නේ. එනිසා අපි හැමදෙනාගේ මිල්ලා හිටින්නේ මේකේ කොටස් කරුවන් වන්නේ. හැමදාමත් ඡන්ද දීලා ආණ්ඩුවක් හදනවා. හැදුවට පස්සේ ඒ ජනතාව ලැජ්ජාශීලීත්වයට පත් කරනවා. ගෝඨාභයට 69 ලක්ෂයක් ඡන්ද ලැබුණා. ගෝඨාභය
රට විනාශයකට ඇති කරා. අසරණය ඇත්ත අසරණය. මෙලෝ වටමගල තේරෙන්නේ නැහැ. ඒක බැරි ඒවා කරනු ගහින්න උනා. හරිද? මුළු රට අනාථ කරලා දැම්මා. හැබැයි ලැජ්ජාශීලීත්වයට පත්ුනේ කවුද? 69 ලක්ෂක ජනතාව. නේද? ඉස්සර එක 69 ලක්ෂ එක්කෙනෙක්ද කියලා අහපුවාම ඒක නික ලැජ්ජාශීලී තත්වයකට පත් කරා. 2015 රනිල් මෛත්‍ර හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හැදුවා. ඒකට ලක්ෂ ගණන ජනතාව ඡන්ද දුන්නා. අවුරුදු කීපයක් යනකොට මොකද උනේ? ලැජ්ජාශීලීත්වයට පත් වුණා ඡන්දදායකයා. අසරණ භාවයට පත් වුණා. හැම වෙලාවම ඡන්දදායකයා. යහපත් අරමුණු තියාගෙන, යහපත් බලාපොරොත්තු තියාගෙන ඡන්ද දුන්නා. හැබැයි පාලකයා ඡන්ද දීපු ජනතාව ලැජ්ජාශීලීත්වයට පත් කරා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ඡන්දයක් දෙන්න අපි ඡන්ද දෙන හැම ජනයාගේම ගෞරවය ආරක්ෂා කරනවා. ඔබට දශක ගණනාවක් ගිහිල්ලා 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්ද දුන්නේ මාලිමාවට කියලා කෑ ගහලා කියන්න පුළුවන් විදිහේ වගකීම අපි ඉටු කරනවා. ඔබ සහ අපි අතර තියෙන සම්මුතිය එක. ඔබ අප කෙරෙහි විශ්වාසය තබනවා. ඔබ අප කෙරෙහි බලාපොරොත්තු තබනවා. අපි ඔබ අප කෙරෙහි තබන බලාපොරොත්තුව විශ්වාසය බිඳකින්වත් හානි වෙන්න ඉඩ නොදී අපිට ඡන්ද නොදුන් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් අපි අලුත් පාලනයක් මේ රටේ ස්ථාපිත කරලා ඉදිරියට ගෙන යනවා. අන්නේ කාර්ය වෙනුවෙන් මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි මේ හැරවුමේ තීන්දුව ගමු. සියවස් ගණනක් අපදුටු සීනේ පරම්පරා ගණනාවක් මේ සීනේ දැක්කා. මෙන්න මේ සීනේ උදා කිරීමේ අවස්ථාව ඇවිල්ලා තිබෙනවා. අපි අත් නොහැර ජයග්‍රහණය ලබා ගැනීම සඳහා වෙහෙසෙමු කියලා ඉල්ලා සිටින් මම නතර වෙනවා. භූමි සිටියන දෙනාටම ජය වේවා ප්‍රාර්ථනා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.